ඔබේ සිතට බාධා කරන්න. බුදුන් වහන්සේගේ මහා කරුණාවත් විශාරද භාවයත් සලකා බලන්න. උන්වහන්සේ අපට උගන්වා වදාරන ලද්දේ තමන් වහන්සේ විසින්ම ලැබුවා වූ අවබෝධයට අනුවය. උන්වහන්සේ තමන් වහන්සේගේ කාර්ය නිම කර මේ විශ්මිත උපක්‍රමයන් පෙන්වා දෙමින් අපගේ කාර්යයන් කෙරෙහිද මැදිහත් වූසේක. මම මගේ භාවනා පුහුණුව සඳහා උන්වහන්සේ අනුගමනය කළෙමි. බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා වූ ධර්ම මාර්ගය මාර්ගඵල හා නිර්වාණය දැනුදු එලෙසටම පවතින බව මා විශ්වාස කළ නිසා ජීවිතයේ පරදුවට තබමින් ඒ දේ සෙවීම සඳහා සියලු වෑයමක්ම දරුවෙමි. මේවා අහම්බෙන් ලැබිය හැකි දේවල් නොවේ. ඒ සඳහා වූ නිවැරදි පුහුණුවෙන් නිවැරදි උත්සාහයෙන් එඩිතර වීමෙන් ප්‍රායෝගික වශයෙන් සිත යෙදවීමට ධෛර්යමත් වීමෙන් පමණක්ම මේවා පහළ වෙයි. මෙම උත්සාහය ඔබේ මනසට බාධා පැමිණවීම හා සම්බන්ධ වූ දෙයකි. අපේ සිත කෙලෙස් බර නිසාත් එමෙන්ම සදාචාර ගති හා ධර්මයේ ඒ තුල අන්තර්ගත නොවන නිසාත් එය විශ්වාස නොකරන මෙන් බුදුන් වහන්සේ අපට දේශනා කරන සේක. එම නිසා අප කරන විවිධ භාවනා තුලින් මේ මනසට අවහිරකම් ඇති කළ යුතුය. එයට බාධා පැමිණ වූ විට එය කිපීමටත් පීඩාවටත් පත්වෙයි. නිවැරදි මාර්ගයට අප පිවිසැද්දැයි අප විමතියට පත්වන්නේ එවිටය. භාවනා පුහුණුව විසින් ක්ලේශයන්ටත් ආශාවන්ටත් බාධා පමුණුවන හෙයින් ඒ නිසා හටගන්නා දුක නිසා අප විසින් භාවනා පුහුණුව නවතා දැමීමටත් පුළුවන්. එය කෙසේ වුවද නිවැරදි භාවනා පුහුණුව මෙයම වන බවත් කුපිතව ඇත්තේ ක්ලේශයන් මිස ඔබ නොවන බවත් බුදුන් වහන්සේ උගන්වා වදාළහ. මේ පුහුණුව සැබවින්ම දුෂ්කර වූ කාර්යයකි. භාවනානුයෝගී සමහර භික්ෂූහු වචනවලට හා පොත්වලට පමණක් සීමා වෙමින් ධර්මය සොයති. ඉගෙනීමට අවශ්‍ය විට ඒ ඉගෙනීම සත්‍ය වශයෙන්ම පොත්වලින් කරන්න. ක්ලේශයන් සමග සටන් කරන විට ඉගැන්වීම් වලින් බැහැරව එසේ කරන්න. ඔබ සටන් වද සිටින්නේ යම් ආදර්ශ ක්‍රමයකට අනුව නම් සතුරාට එරෙහිවීම ඔබට කළ නොහැකි වෙයි. මතක හා සංකල්ප මූලික වූ ආදර්ශයක් පමණක්ම පොත්වලින් ලබා දෙන නිසා ඔබේ පරාජය සඳහා එය හේතු විය හැකිය. සංකල්ප පෙරදරි කොටගත් සිතීමෙන් මායාකාර අලංකාර රූප මැවෙන හේයින් එවැනි සිතුවිලි ඔබ ඉදිරියේහි මේ දැන් ඇති පැහැදිලි සත්‍ය ඉක්මවමින් ස්වර්ගලෝක නරකාදී තැන් හා ලං විය නොහැකි දුරස්ථ අන්තයන් වෙත ඔබ කැඳවාගෙන යාමට පිළිවන. පුහුණුවීම සඳහා ඔබ කැමති වන්නේ නම් ඒ සඳහා මුලින්ම කායික හුදකලාව වැදගත් වූ දෙයක් ලෙස ඔබට පෙනී යයි. හුදකලාවේ විසීමට යන විට කායික හුදකලාව මානසික හුදකලාව වශයෙන් සැරියුත් හිමියන් විසින් හුදකලාව ගැන භික්ෂූන්ට දුන් අවවාදය සිහිපත් කර ගැනීමට ඔබට පුළුවන්. මානසික හුදකලාවට කායික හුදකලාවත් ක්ලේශයන්ගේ හුදකලාවට මානසික හුදකලාවත් හේතු වන බව උන්වහන්සේ උගන්වා වදාළහ. ඔබේ සිත නිසල බවින් යුතුව පවතී නම් ඇත්ත වශයෙන් ඕනෑම තැනක විසීමට ඔබට හැකි වෙයි. නමුත් ධර්ම මාර්ගය මුලින්ම අවබෝධ කිරීමට පටන් ගැනීමේදී කායික හුදකලාව අගය කිරීමට නොහැකි තරම් වන දෙයක් වෙයි. අද හෝ යම් දිනක ගමින් ඈත තැනකට ගොස් වාඩිවන්න. තනිවම හිඳමින් උත්සාහ කරන්න. නොයසේ නම් බිය උපදින කඳු මුදුනකට යාගන්න. තමන් දෙසම බලා හිඳීම ඇත්තෙන්ම කෙමදු දෙයක්ද යන්න දැන ගැනීමට ඔබ මුල පුරන්නේ එවිටය. සමාධිය පැවතුනා හෝ නැතිවා හෝ ඒ ගැන තැකීමක් නොකරන්න. පුහුණුව තුළ රැඳී සිටින තාක් ඒ වෙනුවෙන් නිසි හේතු ඔබ ඇති කරමින් සිටින නිසා
පහළවන දේ කුමක් වුවද ඒන් ප්‍රයෝජනයක් අත්කරගත හැක. ජයග්‍රහණය නොකරන බවටත් සමාධියටපත් නොවන බවටත් ඔබ තුල බියක් ඇති කර නොගන්න. අවංක ලෙස පුහුණු වන්නෙහි නම් ඔබ ධර්මය තුලම වර්ධනය විය යුතුය. ආහාර අනුභව කරන අයට තෘප්තියක් ඇතිවන්නාක් මෙන් සොයා බලන්න උන්ටද දැකීම ඇති වෙයි.